ඇය සුරකින්න AIA කාන්තා ඔබ සුරකින්න AIA ඉන්ෂුරන්ස් මෙහෙවර ඉන්ධන මිල විශාල ලෙස ඉහළයාමත් සමග බස් ගාස්තු සංශෝධනය වේ යුතු බවට ප්‍රවාහන සංගම් රජයට දැනුම් දුන් අතර එනුව බස් ගාස්තු 15% කින් ඉහළ නැගීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා එනුව අද සිට ලංගම් බස් සහ පෞද්ගලික අංශයේ බස් රථවල සාමාන්‍ය සේවා ගමන් වාර 350කට අදාළ සියලු ගාස්තු ඉහළ නැංගවන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ මෙතෙක් රුපියල් 17ක පැවති අවම බස් ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යන අතර මෙතෙක් රුපියල් 1303ක පැවති උපරිම බස් ගාස්තුව රුපියල් 1498ක් දක්වා ඉහළ නැංගෙනවා නව බස් ගාස්තු ඇතුළත් ලේඛනය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ www.ntc.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බස් ගාස්තු ඉහළ නැංගුණත් අද දින දහවනි වන්නේ සීමිත බස් රථ සංඛ්‍යාවක් බව මගේ ජනතාව චෝදනා කරනවා අද පොඩ්ඩක් අඩුයි බස් නැහැ බස්සේ මේ පරක් වෙලා දැන් වැඩට අතවමාරයි දැන් ෆින්ගර් මාක් තියෙන්න ඕනේ ඒකෙන් පඩි කපන අපේ අපි පයින් ආවේ ගා කිසිදලා බස් නැතුව තමයි අපිත් මේ ඉන්නේ පරක් වෙනවා ඉතින් මොනා කරන්නද කොහමකම ඉඳලා මෙතෙන්ට එන්න රුපියල් 60ක් ගන්න ඊයාවේ 40 හොරුන්ට තමයි කියන්න ඕනවා බස් වල යන මිනිස්සුන්ට අමතර රස්සාවක් කරන්න වෙන දුප්පත් මිනිහට නිතිය හැමදාම ප්‍රශ්න නේද මොනවා හිතන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නද තෙල් වැඩිනකොට ගාස්තු වැඩි කරන්න බෑ මිනිස්සුන්ට ගෙවල් වල සල්ලි නැහනේ දරා ගන්න බෑ මුළු රට විනාශ කරා මේගොල්ලෝ බසුත් නැහැ බස් වලට ඩීසල් නැහැ හරි සැපයි දැන් බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් බස් හිමිකරුවන්ගේ සංගම් මෙලෙස අදහස් පළ කළා මේ බස් ගාස්තු සංශෝධනයෙන් අපි ඩීසල් වලට වැය කරන මුදලවත් ලැබෙන්නේ නැහැ මෙහෙම බස් දුවන්න බෑ ඇමතිතුමනි අපේ ඩීසල් වලට ගිය පිරිවැය පමණක් මේ බස් ගාස්තුෙන් අපි හදාගත්තා ඊට එහෙට ඇරෙන්න අපිට කිසිදු ලාභයක් මේ බස් කාර්ය පාතේ අනිත් පිරිවැයන් වලට මේක ලැබුණේ නැහැ අපේ ජාතික ප්‍රතිපත්තියේ ඉන්න ප්‍රතිපාදන මත තමයි මේ 15% ප්‍රතිශතය අපිට ලැබුණේ. ඉතින් ඊට එහා අපිට මේ අවස්ථාවේදී යන්න බෑ. ඒ අනුව 15% ගාස්තු වැඩි කිරීමක් අපි ලබලා දීලා තියෙනවා. තවම තීන්දුව කරලා නැති වුණත් දුම්රිය ගාස්තුත් ඉදිරියේදී සුළු සංශෝධනයකට කරන්න නියමිතව තියෙනවා. ඊයේ දින කැබිනට් මණ්ඩලයේ සංශෝධනයටත් පූර්ව අනුමැතිය ලබලා දුන්නා. යම් අවම මට්ටමකින් දුම්රිය ගාස්තුත් සංශෝධනය කිරීම සඳහා.